ආයුබෝවන් මගේ යාළුව හැමෝටම. ඉතින් ඔන්න ඔයාලට මම අද විශේෂ පාඩමක් අරගෙන ආවා. ඉතින් අද මේ පාඩම ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙනවා. පොඩි අයට ලොකු අයට හැමෝටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට ඉංග්‍රීසි වචන දන්නේ නැහැ කතා කරන්න ගියාම. ඉතින් ඒකට මම ඔයාලට ගොඩක් ලේසි ක්‍රමයක් කියලා දෙනවා. අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් කියන්න ගියාට පස්සේ වචන දන්නේ නැතුව සමහර වෙලාවට හිර වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාලට මේ වචන ටික ටික දැනගෙන හිටියනම් කතා කරන එකත් සමහර වෙලාවට ලේසි වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නැහැ ඔයාලා කතා කරන්න යනකොට වචන ටික ඔක්කොම එකතු කරගෙන ඉවරලා ඊට පස්සේ කතා කරන්න කියලා. මම ඔයාලට මේ උදව්වක් විදියට කියලා දෙන්න යන්නේ වචන ටික ඔයාලට සාර්ථකව මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේක පොඩි අයට වගේම ඔයාලටත් ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ චූටි කට්ටියට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඉතින් මම මේ කියන්න යන ක්‍රමය ඔයාලා මේ දවසක් දෙකක් සතියක් එහෙම කරලා හරියන්නේ නැහැ. අඩු ගානේ මාසයක් විතර මේක එක දිගට යාළත් එක්ක කරන්න ඕනේ. විශේෂයෙන්ම පොඩි අයට කියලා දෙනවනම් අනිවාර්යයෙන්ම දවස ගානේ යාළත් එක්ක මේක මාසයක් විතර එක දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ එයාලා චුට්ට චුට්ට මේවා ඉගෙන ගන්නවා. ටික ටික මතක හිටිනවා. ඒ විදිහට තමයි අපි පොඩ පොඩ එයාලට චූටි දේවල් කියලා දෙන්න ඕනේ. මම එහෙනම් ඔයාලට දැන් කියන්නම් කොහොමද එයාලට මේක කියලා දෙන්නේ කියලා. අපි චුට්ටක් මෙහෙම හිතමු. සාමාන්‍යයෙන් අපේ ගේ ඇතුලේ අපි නිකන් සාලේ කියලා ගමු. සාලේ ඇතුලේ තියෙන බඩු මොනවාද ඔයාලා දන්නව? පුටුව තියෙනවා, මේසේ තියෙනවා, ඊට පස්සේ පොළව, බිත්තිය, ඊට පස්සේ වහල, දොර, ජනේලෙ, අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ස්විච් එක, ෆෑන් එක, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වචන ටික යාලට ඉංග්‍රීසි වලින් කියලා දෙන්න. කොහොමද ඒත් අපි කියලා දෙන්නේ? මෙහෙම එකපාරට ගිහිල්ලා පෙන්නලා කියනවද? ආ මේක බිත්තිය, එහෙනම් බිත්තියට කියන්නේ වෝල් කියලා. එහෙම කියනවට වඩා සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි බිත්තියට කියන්නේ මොකද්ද? වෝල් කියලා. ඊට පස්සේ දොරට කියනවා ඩෝ කියලා. අන්න ඒ වගේ වචන ටික මුලින්ම ලියාගන්න ටිකක් ලොකුවට. ලොකුවට ලියලා මේ වචන ටික වෙන වෙනම කපලා බිත්තියේ අලවන්න වෝල් කියන එක. ඊට පස්සේ දොරේ අලවන්න ඩෝ කියන එක. ඊට පස්සේ ජනේලේ අලවන්න වින්ඩෝ කියන එක. කාමරේ ගත්තොත් ඇඳේ අලවන්න බෙඩ් කියන එක. ඇඳට කියන්නේ බෙඩ්. එහෙනම් බෙඩ් කියලා ඇඳේ අලවනවා. ඊට පස්සේ කණ්ණාඩි මේසෙට කියන වචනේ එතනින් අලවන්න, අල්මාරියට කියන වචනේ එතනින් අලවන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ බඩුවල නම් ටික ඒ දේවල් වල අලවලා තියන්න. සාමාන්‍යයෙන් දුර ඉඳලා බැලුවම ටිකක් ලොකුවට පේන්න ඒක යාලට අලවලා තියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මෙතන ඉඳලා තව කොහේ හරි දුරක් බලනකොට එතනදි ලියලා තියෙන දේ පේන විදිහට ඔයාලට පුළුවන් මේක ලියලා හරි එහෙම නැත්නම් print කරලා හරි යාලට පේන ලොකුවට අලවලා තියන්න. එහෙම කරලා ඔයාලට පුළුවන් හවසට වගේ මේක පෙන්නලා යාලගේ මේ වචන ටික මොනවද කියලා අහන්න. සමහර විට යාලා කියයි, සමහර විට මතක නැත්තම් ඒක බලලා එයාලට ඒක කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් හැම දෙයකම මේ විදිහට නම් ගහලා එයාලට පේන්න තියන්න. චූටි අකුරෙන් ගහන්න එපා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් ලොකුවට ලියන්න. එක්ක ලොකුවට print කරන්න. print කරන්න බැරි නම් අතින් ලියන්න. ලියලා ලස්සන්ට double tape එකක් ගහලා අලවලා තියන්න. බිත්ති සවුතු වෙන්නේ නැති වෙන්න, ඊපස්සේ පුටු සවුතු වෙන්නේ නැති වෙන්න පුළුවන් විදිහට කරන්න. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දේවල් සවුතු වෙනවා, මේව කැත වෙනවා, ගෙවල් ජරා වෙනවා, කැතයි එහෙම කියලා හිතලා මේ දේවල් නොකර ඉන්න එපා. මොකද ඒ විදිහට හිතුවත් එහෙම ඔයාලට මේක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න. එයාලා ඉගෙන ගන්නවා නම් ඔයාලා මුලින්ම එයාලට මුල් තැන දෙන්න. ඊට පස්සේ තමයි අනිත් දේවල් අපි හිතන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට පුළුවන් ටිකක් පිළිවෙලට කරන්න. ඉතින් ඒ විදිහට කරලා බලන්න. ඔයාලට පුළුවන් එයාලගේ වෙනස දකින්න ටික දවසක්. අනිවාර්යෙන් මේක දවසක් දෙකක් නෙමෙයි දිගටම කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි චූටි කාලේ ඉඳලා සිංහල කතා කරන්නේ ඇයි? අපි පොඩි කාලේ ඉඳලා සිංහල වලට හුරු වෙලා. කියන්නේ සිංහල තමයි අපේ මව් භාෂාව. ඉතින් පොඩි කාලේ ඉඳලා අපිට ඒක ඇහුණා. ඇහුණ නිසා කතා කරා. එහෙම නැතුව වෙනම ඉගෙන ගන්න ගියේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලගේ මව් භාෂාව ඔයාලා කතා කරන්නේ චූටි කාලේ ඉඳලා ඇහුණ නිසා අපි වෙනම ඉගෙනගෙන නැහැ. ඉතින් ඒ වගේම තමයි මේකත් අපි මොන හරි දෙයක් ලියලා තියෙනවා දැක්කට පස්සේ ඒක දැකලා දැකලා අපිට චුට්ටක් මතක හිටිනවා. දැකලා දැකලා අපිට ඒක මතක හිටිනවා. ඒ ක්‍රමය තමයි මම ඔයාලට දැන් කිව්වේ. ඉතින් ඩික්ටේෂන් විදිහට අපි මේක පාඩම් කෙරුවොත් එහෙම ඒක සාර්ථක නැහැ. මොකද සතියක් දෙකක් තුනක් උපරිම මාසයක් විතර මතක තියෙයි. ඊට පස්සේ මේ කිසිම දෙයක් මතක නැහැ. ඉතින් එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සාමාන්‍ය මොන හරි පාඩම් කරාම ගොඩාක් කල්, ඒ කියන්නේ ජීවිත කාලයටම ඒක මතක තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට එයාලට දකින්න දෙන්න ඕනේ. දැකලා දැකලා එයාලා ඉගෙන ගන්න දේවල් අපහු අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා මේක කරද්දි ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනේ. මොකද සමහර විට ඔයාලා දැන් ලියද්දි අකුරු ටික, ඒ කියන්නේ ස්පෙලිංග්ස් චුට්ටක් හරි වැරදුනොත් එහෙම ඒක තමයි එයා දකින්නේ. ඉතින් එතකොට එයාලගේ ඒක දකින දේ අපහු වෙනස් කරන්න බෑ. එයාලා හිතන්නේ මේක මෙහෙම තමයි ලියන්නේ කියලා. ඉතින් ඒක නිකම්ම මතක හිටින දෙයක්. ඒක නිසා අනිවාර්යෙන් ලියද්දි මේක හරියටම ලියන, හරිම ස්පෙලිංග්ස් එක්ක ලියලා තියන්න. චුට්ටක් හරි වැරදුනොත් ඒක තමයි එයාලා දිගටම කරගෙන යන්නේ. ඒ නිසා මම කිව්වා වගේ ඒක ගොඩක් විශේෂයි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ විදිහටම කරන්න ඕනේ කියලා.
ඊළඟට මම දන්නවා ඔයාලට තියෙන ප්‍රශ්න තමයි කොහොමද මේ වචන ටික හොයාගන්නේ කියලා. ඉතින් මගේ කලින් පාඩම් වල මම ඔයාලට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා, අලුත් වචන තියෙනවා. ඉතින් පාඩම් ඇතුළේ ගොඩක් අලුත් වචන තියෙනවා. ඔයාලට පුළුවන් මගේ පාඩම් ටික බලලා ඒ වචන ටික හොයාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් යූස් කරලා, එහෙම නැත්නම් ඩික්ෂනරි එකක් යූස් කරලා හරි වචන ටික හොයාගන්න. හැබැයි මේවා හරිම වචන වෙන්න ඕනේ. හරියට හොයාගෙන හරිම අකුරුත් එක්ක හරිම ස්පෙලින්ස් එක්ක ලියලා තියන්න. ලියලා එයාලට පේන මම කිව්වා වගේ ගොඩක් ලොකු අකුරෙන් අලවලා තියන්න. ඉන්ටර්නෙට් වලින් හරි එහෙම නැත්නම් ඩික්ෂනරි එකකින් හරි එහෙම නැත්නම් මගේ channel එකෙන් හරි ඔයාලට පුළුවන් මේ වචන ටික හොයාගන්න. ඉතින් මම මෙන්න මේ print කරලා තියෙනවා පොඩි පොඩි වචන ටිකක්. ඔයාලට පුළුවන් එහෙම වචන ටික හොයාගෙන මේ විදිහට print කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ අකුරෙන් මේ විදිහට ලොකුවට ලියන්න. ලොකුවට ලියලා ඒ බඩු වලට අදාළ තැන් වලින් මේ ටික අලවලා තියන්න. ඉතින් මම ඔයාලට මේ පෙන්වුවේ ටිකයි. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ මම කිව්ව විදිහට ඒ තැන් වල ගිහිල්ලා අලවන්න. ඊට පස්සේ යාලගෙන් අහන්න මේක මොකද්ද, මේක මොකද්ද, මේක මොකද්ද කියලා ඔය ටික අහන්න. අහලා ඉවරලා ඕක මාසයක් විතර එක දිගට කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ ටික අපහු ගලවන්න. ගලවලා ඊට පස්සෙත් යාලගෙන් අහන්න මේක මොකද්ද, මේක මොකද්ද, මේක මොකද්ද කියලා. ඉතින් ඒ විදිහට තමයි අපි මේක හුරු කරවන්නේ. ඊට පස්සේ යාලට මේක බලන්න ඕනේ නැහැ, මොකද මතකයි. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් එක ගලවලා අහන්න. ඊට පස්සේ අන්තිමටම කරන්න තියෙන්නේ ඔයාලා මේ ගෙදරදි කතා කරනවනේ, කතා කරද්දී මේ වචන දානකොට ඒ වචන ටික සිංහලෙන් නැතුව ඉංග්‍රීසි වලින් කියන්න. ඇඳ නෙමෙයි බෙඩ් කියලා කියන්න. ඊට පස්සේ කොට්ට නෙමෙයි පිලෝ. ඊට පස්සේ ඔයාලා ඒ කියන වචන හැමදේම මම කියන්නේ ඒ හැමදේම ඉංග්‍රීසි වලින් කියන්න. ඒ විදිහට තමයි අපි චුට්ට 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 එයාලට මේක කියලා දෙන්න ඕනේ. මම මේ කිව්ව දෙයට වයස් සීමාවක් නැහැ. ඔයාලා පොඩි වුණත් ලොකු වුණත් කාට වුණත් මේ දේ ගොඩක් වැදගත්. මොකද ඒක තමයි හරිම විදිහ අපිට දැකලා දැකලා ඒක පුරුදු වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එහෙම නැත්නම් වචන සෙට් එකක් ලියාගෙන අපි පොතක් බලාගෙන පාඩම් කරොත් එහෙම ඒක කවදාවත් මතක හිටින්නේ ඕනම් ටික දවසක් මතක තියේ. හැබැයි ඒක ගොඩක් කල් මතක තියාගන්න බෑ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ දේවල් විතරක් නෙමෙයි, ගෙදර විතරක් නෙමෙයි, අපි මුලින්ම ගෙදරින් තමයි පටන් ගන්නෙ. ගෙදරින් පටන් අරගෙන ඉවරලා මේක කරලා ඊට පස්සේ පිට දේවල් වලටත් අපිට යන්න පුළුවන්. ඒ පුළුවන් විදිහට ඔයාලට ඒක කරන්න පුළුවන්. ගොඩක්ම වැදගත් දේ තමයි ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මගේ බබාට අවුරුදු මෙච්චරයි මෙච්චරයි, එයාලට මේ කාලෙදි මොනවද කියලා දෙන්න ඕනේ, අන්න ඒ වගේ දේවල්. ඉතින් මම කියන්නේ එයාලට ඔයාලා අමුතුවෙන් කියලා දෙන්න යන්න එපා. කියලා දෙන්න ඕනේ නැහැ. චූටිම කාලෙදි ඔයාලට කරන්න තියෙන්නේ එයාලට මේ ඉංග්‍රීස් බෑග්‍රවුන්ඩ් එක හදලා දෙන්න. කියන්නේ ඔයාලා මේ ඉංග්‍රීස් කතා කරලා ඒ වටපිටාව එයාගේ චූටි කාලේ ඉඳලා හදන්න. එහෙම කරගෙන ගියොත් එහෙම ටික කාලයක් යනකොට එයාලට ඒක නිකම්ම හුරු වෙනවා. ඉතින් ඒක නිසායි මම කිව්වේ මේකට මේ වයස් භේදයක් නැහැ කියලා. කතා කරන්න බැරි කෙනෙක්ට වුණත් ඔයාලට පුළුවන් එයාලට ඒක ඇහෙන්න දෙන්න. ඇහෙන්න කියන්න පුළුවන්. මොකද ඔයාලා සිංහලෙන් කියනවට වඩා ඒක ඉංග්‍රීසි වලින් කිව්වනම් ඒක එයාලට ඇහිලා ඇහිලා ඒක පොඩි කාලේ ඉඳලා මතකයි. ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ විදිහට මේ ගේ හැමතැනම කොළ කෑලි අලවලා තියෙනකොට ගෙදරට කවුරු හරි ආවම පස්සේ කැතයිනේ කියලා. ඉතින් ඔයාලා ඒක හිතන්න කලින් මුලින්ම ඔයාලගේ ළමයි ගැන හිතන්න. චුට්ටක් හරි යාලට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලා මුලින්ම හිතන්න ඕනේ. මොකද මේ විදිහට මාසයක් දෙකක් තුනක් කලවල තිබ්බ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. යාලා ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා නම්. මොකද ඔයාලත් කරන්න හදන්නේ ඒක. ඒක නිසා යාලට ඒක කරවන්න. ගෙදරින්ම දෙන්න ඕන දේවල් ටික ඔයාලා ගෙදරින්ම අනිවාර්යෙන් දෙන්න. මොකද ගොඩක් අය කරන්නේ ක්ලාස් යනවනේ, ඉස්සරහට ඉගෙන ගන්නවනේ, ඉස්කෝලේ යනවනේ, එතකොට ඉගෙන ගනි කියලා ඉන්නවා. ඉතින් එතකොට ගුරුවරයාට බාර දීලා ඔයාලා බලන් ඉන්නට වඩා ගොඩක් හොඳ දෙයක් තමයි මේ ගෙදරින් ඔයාලා දෙන්න ඕන දේවල් ටික හරියට එයාලට කියලා දෙන එක. එහෙම කරොත් එහෙම එයාලා නර්සරි යන කාලෙදී එහෙම නැත්නම් ඉස්කෝලේ යනකොට සාමාන්‍යයෙන් අනිත් අයට වඩා ගොඩක් දේවල් දන්නවා. ඒක ඔයාලා මේ අමුතුවෙන් කියලා දුන්න දෙයක් නෙවෙයි. ස්වභාවිකව එයාලට ඒක නිකන් ඔටෝ වුණා වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ කිව්ව විදිහට ඔයාලට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද හැම දෙයකටම කලින් ඔයාලගේ අය ගැන හිතන්න ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක කරන්න බලන්න. ඔයාලා හැමෝටම ලොකු අය වුණත් පොඩි අය වුණත් මේක සාර්ථකව කරගන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි ඇත්තටම. මොකද මමත් පොඩි කාලේදී අපේ අම්මා මට ඔහොම කරා. හැමතැනම අලවල තිබ්බ, මට දකින්න තිබ්බ, මට ඇහෙන්න දුන්නා. ඉතින් ඒ දේවල් මට අදටත් තාම මතකයි. ඉතින් ඒක නිසායි මම කියන්නේ මම ඒක දන්න නිසා ඔයාලටත් පුළුවන් ඒක චුට්ටක් කරලා බලන්න. ඒ විදිහට කරලා බලන්න මේ වෙනස මොකද්ද කියලා ඔයාලට තේරෙයි. මාසයක් දෙකක් තුනක් යනකොට අනිවාර්යෙන් ඒක ඔයාලට තේරෙයි. දන්නෙම නැතුව ගොඩාක් දේවල් ඔයාලා ඉගෙනගෙන තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ කිව්ව දේවල් ටික හරියට තේරුම් ගන්න, මේ කිව්ව දේවල් ටික දැන් අද ඉඳලා හරි ඔයාලා හිතට ගන්න, අනිවාර්යෙන් මේක කරනවා, මේ විදිහට තමයි කියලා දෙන්න ඕනේ කියලා චුට්ටක් ට්‍රයි කරලා බලන්න. කරලා බලන්න මොකද වෙන්නේ කියලා ඔයාලට මේක දකින්න පුළුවන් ඒ ළඟදීම. මොකද ඒක තමයි ගොඩක්ම සාර්ථක. ඒක ඇත්තටම මම දන්න දෙයක්. ඉතින් ඒකයි මම ඔයාලට මේක කියන්න කියලා හිතුනේ. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මම තවසරයක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් එක්ක print කරන්න බෑ කියලා හිතලා ලියන්න නැතුව ඉන්න එපා. මම ඒකයි කිව්වේ print කරන්න බැරි අයට මේ විදිහට ලියා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට ඔයාලා මේක ලියලා ඒ තැන්වල අලවලා එයාලට පේන්න තියන්න. මම කිව්වා වගේ
එහෙම කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේම තව දෙයක් තමයි අපි චූටි කෙනෙක්ට කියලා දෙනව නම් අපි කියලා දෙන්න ඕනේ එයාගේ විදියට. ඒක නිසා ඔයාලට පුළුවන් මේකට කියන්නේ මොකද්ද කියන්නකෝ, මේකට කියන්නේ මොකද්ද කියන්නකෝ බලන්න. අපි බලමු කවුද මුලින්ම කියන්නේ කියලා. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ ඔයාලට පුළුවන් ඔයා මේක කියන්නකෝ, මම ඔයාලට මේකක් ගෙනත් දෙනවා. එහෙම කියලා ඔයාලට සතුටු වෙන්න චූටි මොනවා හරි ප්‍රසන්ට් එකක් ගෙනල්ලා දෙන්න. ඒ විදියට ඔයාලට පුළුවන් මේක කරවන්න. මොකද එහෙම කරොත් එහෙම යාලා කවදාවත් කම්මැලි වෙන්නේ නැහැ. එතකොට යාලා ආසාවෙන් කරනවා. මේක කරොත් එහෙම මට තාත්තා මේක ගෙනත් දුන්නනේ, අම්මා මේක දුන්නනේ. ඒක නිසා මම මේක කියනවා. අනිවාර්යෙන් මම මේක බලලා ඉවරලා අම්මලාට කියන්න ඕනේ. එතකොට එයාලා ඒක ආසාවෙන් කරනවා, කැමැත්තෙන් කරනවා. මොකද අර ප්‍රසන්ට් එක නිසා. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි කරන්න ඕනේ. ඒ වගේ දෙයක් හරි කරලා ඔයාලටම එයාලට තනියෙන් උගන්වන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින දේ. මොකද ගුරුවරු ළඟට යන්න කලින් ඔයාලට දෙයක් කරලා දෙන්න පුළුවන්, ඔයාලට දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද අම්මා තාත්තා කියලා දෙන දේ තමයි එයා මුලින්ම අහන්නේ. ඉතින් ඔයාලට ඒක කියලා දෙනවා නම් ඒක ඔයාලටත් සතුට වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි කට්ටියටත් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අම්මා තාත්තා කියලා දෙන නිසා. කුස්සිය ඇතුලේ තියෙන හැම බඩුවකම නම් අපි කියන්නේ ඉංග්‍රීසි වලින් දන්නේ නැහැ. ඒක නිසායි මම print කරලා හරි අතින් ලියලා හරි අලවන්න කිව්වේ. ඊට පස්සේ අපි සාලේ තියෙන හැම දෙයක්ම දන්නේ නැහැ. ඊට පස්සේ කාමරය ගත්තම කාමරය ඇතුලේ තියෙන හැම දෙයක්ම දන්නේ නැහැ. බාත්รูම් එකේ තියෙන හැම දෙයක්ම දන්නේ නැහැ. ඉතින් ඒ දන්නේ නැති නිසා තමයි මම කිව්ව විදිහට ඔයාලට ඉංග්‍රීසි වලින් ලියලා අලවන්න කිව්වේ. හැබැයි තව දෙයක් තියෙනවා. සිංහලෙන් මේක තේරුම ලියන්න එපා. ඉංග්‍රීසි වචන විතරයි සිංහල තේරුම එපා. මොකද ඔයාලා ගිහිල්ලා අලවන්නේ ඒ අදාළ තැන. ඉතින් ඒක නිසා ඔයාලා දොරේ door කියලා ඇලවුවොත් එහෙම අපහු ඒක සිංහලෙන් ලියන්න ඕනේ නැහැ දොර කියලා. මොකද දොරේ ඇලවලා තියෙන දොරට කියන නම. ඉතින් ඒක නිසා ඔය කිව්ව දේවල් ටික ඔක්කොම චුට්ටක් ඔළුවේ තියාගෙන මේකට ටිකක් try කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්නේ නැති, ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්නේ නැති කියලා. අපි එහෙනම් ලබන සතියේ අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.